මූලික වශයෙන් ඉදිරියේදී නිසි ක්‍රමවේදයකට අනුව ඉදිරි ක්‍රියාවලිය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව IMF සමග සාකච්ඡා කරමින් පවතිනවා. දැනටමත් මම ඉන්දියා මුදල් අමාත්‍යවරිය වන සීතාරාමන් මහත්මිය සමග යහපත් සාකච්ඡාවක් පැවැත්වුවා. එසේම එක්සස් ජනපදයේ ඇතැම් නිලධාරීන් සමගත් සාකච්ඡා පැවැත්වුවා. ලොව වටා වෙනත් රටවල විද්වතුන් සමගත් මේ පිළිබඳව සාකච්ඡා කිරීමට කටයුතු කරනවා. බදු ඉහළ දැමීම පිළිබඳව ඔබට අදහසක් තිබේද? අපිට ඒක කරන්න වෙනවා. නමුත් එය නිසි වැඩපිළිවෙලකට කළ යුතුයි. ශ්‍රී ලාංකිකින් දැනටමත් පීඩනයකින් ඉන්නේ ඩොලරය පා කිරීමත් සමග. එය එක්තරා විදිහකට උද්ධමනය සහ ආහාර උද්ධමනයට බලපා තිබෙනවා. ඒ නිසා අපිට ඒ ගැන පරිස්සම් වීමට සිදුව තිබෙනවා. ඔව්, අපිට ඒක කරන්න වෙනවා. අපි ඒක කරනවා. Yes, there is a desire to do that and we will do it. What does that mean for මේ සම්බන්ධයෙන් ඔබ අනිකුත් රටවල් සමග මෙවන විට සාකච්ඡා පවත්වලා තියෙනවද? ලෝක බැංකුව සමග අපි දැනටමත් සාකච්ඡා ආරම්භ කරලායි තියෙන්නේ. ඊට අමතරව ඉන්දියාව පැරිස් සංගමය ජපානය සහ චීනය සමග සම්බන්ධ වී සාකච්ඡා කළ යුතුයි. එසේම ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මකින් මාසිකව නිකුත් කරන ජාතික මිල දර්ශකයට අනුව මාර්තු මස උද්ධමනය 21.5% බව එහි අධ්‍යක්ෂ ජෙනරාල් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා. මේ අතර පවතින ආර්ථික අර්බුදය හමුවේ යාපනයේ 5 දිනකු සහ මන්නාරමෙන් 13 දිනකු ඉන්දියාවට සංක්‍රමණය වී තිබෙනවා. එලෙස සංක්‍රමණයේ වූ ශ්‍රී ලාංකිකයන් 18 දෙනා ඊ රාත්‍රී ඉන්දියාවේ රාමේශ්වරන් ප්‍රදේශයට බෝට්ටු මගින් ගොස් තිබූ අතර එම පිරිස සරණාගත කඳුරකට යොමු කිරීමටයි එරට පොලිසිය කටයුතු කර තිබුණේ.